එතකොට මේ උපජිත බැංකුන අය පොලී කියලා එන්න ඕනේ. රුපියල් 500යි 1000 නෙමෙයි. එන්න මේ විදිහට එතන හැදෙන්න ඕනේ. ඔයාලගේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැන් මෙන්න මේ විදියට ඇති. විකුණුම් ලක්ෂ 5යි, ආරම්භක තොගය 40,000යි, ගැනුම් 80,000යි, ගෙනීමේ කුලිය 8,000යි. දැන් ඒ ටික එකතු කරනවා අපි. ඔයාලත් ඔහොම දිගටම කරගෙන යන්න. වැරද්දක් තියෙනවා නම් විතරක් මේක බලන්න ඕනේ. ඔයගොල්ලෝ දිගටම ඔහොම කරගෙන යන්න. right. දැන් මේ ටික එකතු කරලා අපි උත්තරේ දානු. 8යි 4යි 12යි, 128,000යි. විකුණුම් ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඒකෙන් 30,000ක් අඩු කරන්න ඕනේ. මතක ඇතුව මේව හැමතැනම ඉදි ගන්න මේ විදියට. ඉදි මේ මේ අඩු කරාම එන උත්තරේ තමයි විකුණුම් පිරිවැය කියන්නේ. විකුණුම් පිරිවැයත් අඩු කරන්න තියෙන්නේ. ඒ නිසා වරහන් තුල ඕනේ ලියන්න. මෙතෙන්ට උත්තරේ 98,000ක් එනවා. ඒක විකුණුම් පිරිවැය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම මේකත් අඩු කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්ටත් තීරක් ගන්න. ඒ උත්තරයට තමයි අපි දල ලාභය කියන්නේ. එතකොට මේක 4,200,000ක් වෙනවා. දල ලාභය බලන්න ඔයාලගේ උත්තරේ හරිද කියලා. ඊළඟට මේ දැන් ඔය ඉරිගලා තිනේම මකන්නම් දැන්. දැන් දල ලාභය 4,200,000ක් තිනවද? තිනවනම් මෙන්න මෙතෙන්ට හරියක් දාලා ලකුණු භාගයක් දාගන්න. මෙතෙන්ට හරියක් දාලා ලකුණු භාගයක් දාගන්න. right. ඊළඟට මේ වෙනත් ආදායම් ටික එකතු කරන්න ඉරක් ගහලා ටක් ගාලා. වෙලාව නැහැ නේ. ඔකල එකතු කරලා තියෙනවා නම් බලන්න හරිද කියලා උත්තරේ ඇති ඈ. 12,000යි 16,000යි 18,000. මෙතන 18,000. දැන් මේ දල ලාභයයි වෙනත් ආදායනුයි එකතු කරලා මේ යටට ගන්න ඕනේ. එතකොට එතෙන්ට මේ විදිහට ඉරක් ගන්න ඕනේ. එතකොට මෙතන උත්තරේ ඉන්නේ 620,000. ඊළඟට මේ වියදම් ටික වෙන වෙනම එකතු කරන්න ඕනේ. මේ විදිහට මම කියන විදිහට හදා ගන්න. වියදම් සියල්ලම එකතු කරලා දෙවෙනි තීරුවට ගන්න ඕනේ. මේක නම් මෙන්න දිගටම මම ගහනවා. මෙතෙන්ට උත්තරේ ඉන්නේ 40යි 20යි 60යි 68යි 70යි 72යි 72,000ක් තියෙනවා එතන. මෙතන 20යි 28යි 34යි 38යි 38,000ක් වෙනවා. මෙතන කෙලිමනා. එතෙන් මේ දෙවෙනි තීරුවේ තියෙන වියදම් ටික එකතු කරලා තුන්වෙනි තීරුවට දාන්න ඕනේ. ඒ දානකොට මතක තියාගන්න වරහන් තුල ලියන්න. 8 2යි 10යි 1යි 11න් 1ක් ඉතුරුයි. 8 3යි 10යි අර 1යි 11. එතකොට මෙන්න මේ විදිහට 111,000ක් සම්පූර්ණ වියදම විදිහට එනවා. දැන් මේ 420,000ක් තියෙනවා මෙතන ඔක්කොම ටික. ඒකෙන් අඩු කරන්න ඕනේ 111,000ක්. එතකොට අපි ලැබෙන උත්තරයට කියනවා සුද්ධ ලාභය කියලා. මෙතන උත්තරේ ඉන්නේ 109,000යි. 309,000 අපි සටහන් කරනවා සුද්ධ ලාභය කියලා. ඒක මතක ඇතුව මෙන්න මේ නම ලියලා තියෙන්න ඕනේ පුතේ. ඒක වගේම මම දැන් මෙතන ලකුණු අමාරත් එක්ක ලකුණු කියන අමතක වුණා. එන්න මේ විදිහට ලකුණු තියෙනවද කියලා බලන්න. ඔගොල්ලෝ මේ මම මේක කියන්නේ නැති දල ලාභය හරිනම් ලකුණු භාගයක් දාගන්න පුළුවන්.
ඊළඟට ශුද්ධ ලාභය හරිනම් මේකට ලකුණු භාගයක් දාගන්න පුළුවන්. right ඊළඟට මේ තොරතුරු මේ විදිහටම තියෙනවා නම් ඒ කියන්නේ වර්ග මාරු නොකර තියෙනවා නම් මෙහෙම ගන්නට හරි වර්ගය තුල තියෙනවා නම් මේ ඔක්කොම හරි වර්ගය තුල තියෙනවා නම් එතෙන්ට ලකුණු භාගයක් දෙත හැකි. මේකක් හරි වැරදිලා තිබුණොත් තැම් මාරු කරලා තිබුණොත් ඒ ලකුණු භාගය නැති වෙනවා. ඒතර බොල් ණය තිබ්බොත් එහෙම පරිපාලන වියදම් යටතේ එතකොට ඒ ලකුණු භාගය නැහැ. හරි නිවැරදිව සටහන් කිරීමට මේකට ලකුණු භාගයක් හම්බ වෙනවා. භාගේ භාගේ වෙන වෙනම නැහැ. මේ ඔක්කොටම ලකුණු භාගය. right ඊළඟට මූල දත ප්‍රකාශනයේට අපි ආවහම මෙන්න මේ අගයන් එකතු කරන්න ඕනේ අපි වෙන වෙනම පහලට. මේ විදිහට ඕගොල්ලෝ එකතු කරලා තියෙන්න ඕනේ. මෙතෙන්ට එනවා 250,000, මෙතෙන්ට එනවා 50,000, මෙතෙන්ට එනවා 200,000. මේ විදිහට තියෙනවද බලන්න. ස්ථාවර තැන්පතු තියෙනු. ඊළඟට මෙතන මේ ටික එකතු කරලා මෙතෙන්ට අපි උත්තරේ ගන්නවා. මේ ටික ටට්ටක් ගාලා කරන්නම් හොඳේ. අපි යන හොගල් 690යි. මේ විදිහට එනවා 115,000. දැන් මේ ඔක්කොම ටික එකතු කරලා මෙතෙන්ට මුළු වත්කම් ගත හැකි. මුළු වත්කම් වෙනවා 102, 104, 105, 110. මේ කයි වෙනස් වෙන්න බෑ පුතේ. මේ උත්තරේම තමයි. මේ 515,000 තමයි ඔයගලන්ට මේ මුළු වත් හිමිකම ආවගකින් කියන එක ඒක කරන්නේ. ඔන්න ඔහොම දාලා ගාණි කර කර මේ ගාණ හරියන්න ඕනේ. තව එක දෙයක් තියෙනවා. ඒ ශුද්ධ ලාභය 309,000. ඒ විදිහටම ගෙනල්ලා මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ශුද්ධ ලාභය කියන තැන සටහන් කරන් දුන්නු. සටහන් කළා මේක මෙතන එකතු කරලා බලන්න. එකක් ගහලා ඒක 500ක්. මෙතන 9211යි 112 3 621,500ක් එනවා. ඒකෙන් 3000ක් අඩු කරන්නලු. අඩු කරලා මෙන්න මේ විදියට ඉර ගන්න මෙතෙන්ට ඉර ගාලා ඉස්සරහා කූලට උත්තරේ දාන්න ඕනේ. 621,500ෙන් 3000ක් අඩු කරන් තියෙන. එතකොට 418,500. ඊළඟට මොකද කරන්නේ? මේ තීනේවත් ඊළඟ තීරුවට අරගන්නවා. මෙතන තීනාගේ කෙලින්ම මෙහෙම ගත හැකි 18,000. මෙතන මේ දෙක එකතු කරලා මෙතෙන්ට ගන්නවා 80,500යි. දැන් මේ තුනම එකතු කරාම මේ උත්තරේ හම්බ වෙනවා. බලන්න හම්බ වෙන්න ඕනේ. එහෙම ආවේ නැත්තම් පුතේ ඒ කියන්නේ මේ ගාණ හදලා තියෙන වැරදි. මේක බැලුවල් මට නම් ඒ වගේ කියලා. ඔය හරි වැරද්දක් තියෙනවා. ඔව්. එන විදිහට මේ ගාණේ කොයි හරි වැරද්දක් තියෙනවා. මේ ටික එකතු කරාම එනවද කියලා බලන්න. නැත්නම් මේ මොන හරි වෙලා තියෙනවද වෙලා තින්නේ? එකතු කිරීමේ තමයි හොඳේ. right. ඉතින් මේ දැන් මේ වැරද්ද හොයන්න යන්න එපා. මම මේ අන්තිම ටික ටිකක් ඉක්මනට ඉක්මනට කරේ. දැන් මේක ගොඩක් දික් වුණා වැඩි. ඔයගොල්ලොන්ට පේනවනේ මේ වාරියටම කරන්න ගියාම වෙලාව යනවා. හැබැයි විභාගෙදී නම් විනාඩි උපරිම 15යි දෙන්නේ හොඳේ. right මේකේ කොහේ හරි එකතු වෙයි වැරද්දක් තියෙනවා ඇති. ඒ ඉඳ මේක බැලන්ස් වෙන්නේ නැතුව ඇති මං හිතන්නේ. ඔව් නේද? බැලන්ස් වෙන්නේ නැහැ නේ මෙතන 8යි මේ එක වෙලා ඇවිල්ලා. right එතකොට මේකේ වැරද්ද හොයන්න යන්න නැතුව ඉන්න තරමට හොඳයි. කාට හරි හරි උත්තරය ආවනම් يعني මේ බැලන්ස් වුණා නම් ප්‍රශ්නයක් නැහැ. බැලන්ස් උනේ නැති වුණාට කමක් නැහැ. මම මේ හදිසියට මේ අන්තිම චුට්ට හදපු වෙන තමයි මම හිතන්නේ වරදින්නේ නැත්. right කොහොම හරි මෙන්න මේ විදිහට තමයි මේ ගාන හදන්නේ.